ඉන්දිය කණ්ඩායම ලෝක කුසලන් තරගාවලියේ නිවතට විසිවුන් නිසා දැන් ඉන්දියාවේ විචාරකයන්ට ඉන්දිය ක්‍රීඩකයන්ගේ ගුණ වර්ණනාකරණයක ටිකක් නතර කරන්න වෙලා. අනෙක් කණ්ඩායම්වල හොඳ කියන්න දිවනවා ගන්න ගොඩක් අමාරු සුනිල් ගවස්කා වගේ විචාරකයෝ කරන්නේ. ඉතින් දැන් අනෙක් කණ්ඩායමට කින්ඩියක් දාලා තමන්ගේ ආතල් එක ගන්න එක. මෙවතාවේ ලෝක කුසලන අවසන් තරගය ගැන ගොඩක් මාධ්‍ය කියන කතාවක් තමයි මෙදා අවසන් තරගයේ 0.92 එක් දින ලෝක කුසලන අවසන් මහ තරගය වගේ කියන කතාව. 92 දිත් පළවෙනි තරගයේ පරාද වෙලා අන්තිමට තිබුණු තරග තුනම දිනලා තමයි පාකිස්තානය අවසන් තරගයට එන්නේ. එදාත් ප්‍රතිවාදී කණ්ඩායම් විදිහට හිටියේ එංගලන්ත කණ්ඩායම. ඒ වගේම 92 දිත් ඉන්දියා කණ්ඩායම හමුවේ පාකිස්තානය පරාද වෙලා තමයි අවසන් මහ තරගයට එන්නේ. ඔය විදිහට ඉතිහාසයේ තිබුණු අවසන් මහ තරග හැඩය ගන්නා මෙදා අවසන් තරගයේ තියෙන්නේ 1992 ලෝක කුස්ලාන් තරගාවලියේ අවසාන තරගයේ තිබුණු මෙල්බන් ක්‍රීඩාංගණයේදීමයි. එදා ඉම්රාන් ඛාන් නායකත්වයෙන් දීපු පාකිස්තාන කණ්ඩායම මුලින් පන්දුවට පහර දීලා ලකුණු 249ක් ගන්නේ නායක ඉම්රාන් ලබා ගන්න ලකුණු 72ක්, ජාවෙඩ් මියන්ඩා ලබා ගන්න ලකුණු 58ත් එක්ක. ලකුණු 250 හඹා යන ඉංගලන්තය ලබා ගන්නේ ලකුණු 227ක් විතරයි. නිල්ෆයා බ්‍රදර් එදා ලකුණු 62ක් ලබා ගනිද්දී අක්‍රම එක්ක මුෂ්ටාක් අහමඩ් කඩලු තුන බැගින් බෙදා ගන්න සමත් වෙනවා. ඒ විදිහට ග්‍රෑම් ගුච් පරාද කරලා ඉම්රාන් ලෝක කුස්ලානේ දිනෝ වගේ මෙදා බට්ල පරාද කළා බාබ ලෝක කුස්ලානේ දිනා ගනීද. ඉතිහාසයේ විදිහට වැඩේ වුණොත් එහෙම තමයි වෙන්න ඕන. හැබැයි මේ කතාවට සුනිල් ගවස්කා නම් කින්ඩියක් දාලා තිබුණා. ගවස්කා කියලා තිබුණේ ඔය කියන විදිහට ඇවිත් පාකිස්තානයේ ලෝක කුස්ලානේ දිනුවොත් 2048 දී පාකිස්තානයේ අගමැති බවට බාබ අසම්පත් වෙනවා කියලා. එදා ලෝක කුස්ලානේ දිනපු නායකයා ඊට පස්සේ පාකිස්තානයේ අගමැති වුණා වගේ අවුරුදු ගාන හදලා තමයි ගවස්කා බාබ 48 දී අගමැති වෙනවා කියන්නේ. අපි බලමු ගවස්කාගේ අනාවැකිය හරියයිද කියලා. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දී සපරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙන් ඔබට සුබ දවසක්.